ෝ ජාතික රුපායි ජාතික පාසල වැඩසටහන්නේ අප අද හමුවන්නේ ගිනුම් කරන මොලිකාංග්‍යයන්ගේ තවදුරටත් වැඩසටහනක් සාකච්ඡාකිරීම සඳහා අප මිට පෙර වැඩසටහනෙන් ගිනුම් කරන මොලිකාංගයන් පිළිබඳ සම්පූර්ණ අවෝධයක් ලබාගත්තා ඒ අනුව වක්කම්වාකීම් ආදා මේදම් ප්‍රාග්ධනය කියන ගිනම් කරන මොලිකාංග්‍යයන් ව්‍යාපාරයක තියෙන බව අපි වටාගත්තා. අප ඒ ගිම් කරන මෝලිකාංගයන් ගිනුම් කරන නායෝස්සේ කොහොමද ගොඩ්නගන්නේ කියලා තමයි අද අපි අවධානයට ලක්කරන්න. අප බලමු ව්‍යාපාරයේ ගිනුම් කරන මෝලිකාංග්‍යයන් පහක් වත්කම් වාකීම් ආදායම් වියදම් සහ ප්‍රාගධනය කියලා වර්ග වෙනවා. ඒවා ගිනුම් කරන න්‍යායට අනුව. හර සහ බැර වෙන්නේ කොහොමද ඒ වත්කම් වැඩිවීම අඩුවීම කොහොමද සටහන් වෙන්නේ පියදම් අඩුව වැඩවීම සහන් වෙන්නේ කොහොමද ආදායම් වැඩිවීම අඩුවීම සටහන් වෙන්නේ කොහොමද වාකීම් අඩුවම් වැඩිවීම ස්ථා වෙන්නේ කොහොමද හිමිකම් අඩුවීම සහ වැඩිවීම සටහන් වෙන්න කහොමද. ඒ ඒ සඳාවන මූල ධර්මයන් මොනාද කෙනක පිළිබඳවයි අප අද සාකච්ඡා කිරීමට බලාපොරතුවන්. බල අපි වත්කම් පිළිබාඳ කතා කරනකොට ගිෙනම් කරන මෝූලිකාංගයන්ගේ වත්කම් වැඩිවීම හර කෙලයි ගෙන ගන්න. එවගේ වත්කම්බල අඩුුවීම බැර කෙලයි ගෙනගන්න. වගකීමල අඩුුවීම හර කියලා එගේ වගකීම්මල වැඩිවීම බැර ලෙසත් ආදායම් වල අඩුවීම හර ලෙසත් ආදායම් වැඩිවීම බැර ලෙසත් වියදම්බල වැඩිවීම හර ලෙසත් දම්මල අඩුවීම බැර ලෙසත් ප්‍රාක්්ධනය අඩුවීම හර ලෙසත් ප්‍රාග්ධනය වැඩිවීම බැර ලෙසත් ගිුරන මූල ධර්මය අපි හඳුරගන්න හර බැර කියනමක හර බැර කියන කොඩ පැදිලි කර හොඳයි. හර බැර කියනීම පිළිබඳව පැහැදිලි කරන්න. හර සහ බැර ගිනුම් කරන මූලිකාංගයන්ගේ හර බැර සටහන් කරන්නේ කොහොම දෙ කියන එක පිළිබඳව අපට හඳුනා දෙන්නේ ලූකා පැස්සිෝලි කියන පුද්ගලයා ගිනම් කරන පිළිබඳව සටහන් ්‍යයායි හඳුවා දෙනවා. ඔහු තමයි පැහැල්දිි කරන්නේ ගිනුම් කරනේ වත්කම් වැැඩිවීම හර ඒවාගේ වත්කම් අඩුව බැර අධවශයෙන්. කෙසෙ වුනත් මේ හරසාහ බැර කියන්න මහක්ද කිය පිළිබඳව තයි අපි මයිතන්නේ දැනගන්ඩ අවශ්‍ය වෙන්නේ ඒකතමයි ප්‍රශ්නය ූුණේ හරියට එක පැහැදිලි කරනොට එකට නිශ්ිත අර්ථකතනයක් දීම අපහසුයි නිශ්චිත අර්ථකතනයක් දෙන්න බැහැ. උදාහරණය වශයෙන් දැන් නමගධපුතා අපි ඇහුවත් කෝජිතට ඇයි කෝජිත කියන්නේ කියලා තර පොඩි ගැටලුවක් අපිට තියෙනවා. කෝජිත කියන්නේ ඇයි සමාරක් වෙලාවට ඒ නමේ අර්ථයක් තියන්න පුළුවන් යි නම දැීම වැදගත්ම දෙමකක්ද හඳුනා ගැනීම සඳහා පමණි පැදි නද එස නමේ අර්ථයක් තිබ හෝ නැතා හෝ අප නමක් පාවිච්චි කරන්නේ එය හඳුනාගැනීම සඳහා පමණි එ ලුක්‍ර පැසිෝලිත් මේ පැහැදිලි කරේ ඩෙවිට් ක්‍රඩි් කියලා අප සිංහලේ පරිවර්තනය කරගෙන තිෙනවා හර සහ බැර කියලා මේක නිකන් අප හිත නැටියට ඉතා මතක තබාගැනීම ඉතාම පහසු වචන දෙකක් ලෙසයි ට හඳුනාගන්න පුළුවන් වෙන්නේ හර හා බැරවත් පශයෙන් නතර හරක් කියනකට කිසියම් තර්කයක් කපිට හදාගන්න බැහැ ඇයි මේ හරක කියන්න කිය හරියට ෝ තෝෂිත කියන්නේ ඇයික ලහෝගේ පශ්නයයක් පැදිලිද නිසාම අපි හඳනාගැන්නීම සඳහා පාවිච්චි කරන නමක්ම තරයි. එනිසාමේ ගෙනුම් කරන මූලිකාංගයන්ගේ හර බැරවීම හුදෙක් පාඩන් කරලා මතක තියාගත යුතුමයි. පැදිලද තැන්. ගේ යාලුවෝ මතකතියාගෙනඉන්නේ ඒ නම පාඩන් කරලා. ඔචිතකගේ බහම පාඩන් කරලා යාලෝ මතකතියන්නේ සමමාට අමතකුණුත් තවයාල හ අදගේ නමකද කියලා අනේ වගේ. පැදි ඔත් හර බැර අමත කරන්න බැහ අමත කරෝතිීන් කායින්ලරි හන්න වෙන හර කියන්නේ අරකට හරදි කියන්නේ අනිකට බැරදිති කියන්නේ අධී වශය හොඳම දී තමයි මේක හොදෙක් න්‍යායක්ත්මක කරුණක් පමණයි ඔබට පාඩන් කරගත යුතුයි. හර කියන්නේ බැර කියන්නම කද කියර පැදිලිද හොඳයි. ඒ අනුව අපි. වත්කම්මල වැඩ අඩුවීම බැර කියලා නිජන්තරයම මතකතියාගන්ට වෙනෝ. ඒ වගේම වගකීම්වල අඩුවීමර වැඩිවීම බැර කියලා ඉගෙන ගන්න වෙනෝ. ආදායම් අඩු ආදායම් වැඩිවීම බැර විදිහටත් වියදම් වැඩවීම හරවියදම් අඩුුවීම බැර ලෙසත් ට්‍රාක්්ධනය අඩුුවීම හර ලෙසත් වැඩිවීම බැර ලෙසත් අපට කරලා මතකතියා ගන්න අවශ්‍යයි හේතුව තමයි මූලිකාංගයන්ගේ ගණ දෙනු මූලිකාංගයන්ට බලපානකොට ඒ ගණ දෙනුව වත්කම් වියදම් ආදායම් වර්කීම්සාහ ප්‍රාගධනය කියන ආකාර කීපයකට ඉටු වෙන්න පුළුවන් ඒ වෙනකොට ඔබ හඳුනාගෙන තිබේතුයි ඒ වත්කාමක් නම් වැඩිවීම හරවශයෙන් වියදමක් නං වැඩිවීම හරවශයෙන්. වගකීමක් නම් වැඩිවීම බැරවශශයෙන් ආදායමක්ක අඩුවීම නම් හරවශයෙන් වාකීමක් අඩුවීම නම් බැරවශයෙන් වත්කමක් අඩුවීම නම් බැරවයෙන් පැහදිලිද ඔයා කාරයට ඔබ හඳුනාගෙන තිබිය යුතුයි අප මේ පැහැදිලි කිරීම තවදුරටත් පරක්ෂාකාරීව බලනකොට කිසියම් වූ අයතම දෙකක් තියෙන මූලිකාංගයන් දෙකක් තියෙනවා සමාන සටහන් තියෙන මුලිකාංගයන් තුනක් යවා එකම බලපෑමක් තියෙන. මයිතන් එක පැහැදිලි බලපුහම බලන්. වත්කම්බල වැඩවීම හර අඩුවීම බැර වියදම්බලත් වැඩිවීම හර අඩුවීම බැර පැදිලිද.ඒවගේ වගකීම්බල එකම ස්වභාවයක්. අඩුවීම හර වැඩිවීම බැර ආදායමක් අඩුවීම හර වැඩිවීම බැර ප්‍රාග්ධනය අඩුවීම හර වැඩිවීම බැර. එහෙම නම්. අපිට දැම් මේක පොදු දෙයක් හිතන්න පුළුවන් එ පොදු දේමකක්ද මලිකාංග්‍යයන් දෙකක් තියෙනවා එකම බලපෑමක් තියෙන මලිකාංග්‍යයන් තුනක් තියෙනවා එකම බලපෑමක් තියෙන පැරිදිද එම අපි තාදුරටත් මේ සාරංශ කළොත්. අපිට හඳුනා ගන්න පුළුවන් මේ ආකාරයට ගිරනම් කරනේ මුූලිකාගයන් යුතු බලපෑම සාරංශ ගත සටහන වත්කම් සසා වියදම්මට තියන එකම බලපෑමක් වැඩිවීම හර අඩුවීම බැර කිසි දවසක වත්කම් වැඩිවීම බැරවෙන්නේ නෑ වියදම්බල වැඩිවීම කවදාවත් බැරවෙන්නේ නෑ හැමදාම හර එනිසා ඒ න්‍යායන් කිසිසේත් වෙනස් වෙනවා නෙවේ ගිනුම් කරන තියෙනතා කල් වත්කම් වැඩවීම හරම තමයි වියම් වැඩවීම හර තමයි වගකීම් ආදායම සප්‍රාක්්ධනය කවදාවත් වැඩිවීම බැර නොවී තියෙන්නෑ වැඩිවීම හැබෙලේම බැර අඩුවීම අහර පැහැදිලිද ඉන්සාහ මේ මූලිකාංගයන් වටහා ගන්නකොට සමතාවයන් තියෙන බව පැහැදිලි එකතුම ටිකක් භයානක ඇයි වත්කම් ගණදනුවක් වියදම් කියල හිතුවත් වැරදි ඇවයි සටහන් කරන්නේ එකම ස්වරූපයකට හර බැරවෙන්නේ හර වැඩිවීම දෙක වියදම් සහ වත්ක වැඩිවීම හර තුර වියදම්මල්ල හර දාන පුළුවන් වත්කම කෙහිතන්නත් පුළුවන්ක් කනෙකගටන පැහදි ගන්ඳනුවක් සතහ කරන කොට ඒ ගණදනු වියදංගුනත් බත්කමක්තිද සහමන්න පුළුවන් වටහ ගැන මතින් අඩුපාඩුවක් නිසා වත්කම් ගන දෙනවා වියදමක් ක කියල හිතන්නත් පුළුවන් හැබැයි මේ ප්‍රතිඵලය තකු දෙයක් ව්‍යාරය ඇති කරනු. ඉංසා තමයි මූලි කාංගයන් ඉතා නිවැරදිව එහි ූි ගතති ලක්ෂණත් එක් හඳුනාගත යුත්තේ පැදිලිද එතකොට වගකීම් ආදායම් ප්‍රාග්ධනය අඩුවීම හර වැඩිවීම පැදිද ඔන්න ඔයා කාරයටයි අපි ගෙනුම් කරන මූලි කාංගයන්ගේ හර සහ බැර කිරින් පිළි බඳව හඳුනාගන්න ඉතින් සාරාංශගත සතහන බලපු හම මනසේ රඳවාගන්න ඕන දැනට කරු දෙකයි වත්කම්ියදම් වැඩිවීම හරඩුවීම බැර ආදායම් ප්‍රාගධනය වගකීම් අඩුවීම හර හඩි බැර තා දුරටත් මේක සාකච්ඡා කරන කොට මර කියන්න තව දෙයක් තියෙනවා හැමවෙලේම හරසටාන ඉස්සල ලීරතිනවා බල ඉස්සල්ලා අපි මුලිකාංගයන් වෙනවෙනම සාකච්ඡා කළත් හර කියපු එක තම ඉස්සල ලීර තිබුණේ මේකෙත් හර කියන එක තම ඉස්සල ලීරතින් තැම් ප්‍රශ්නයක්යේ බැර ලියන්න බැරි කියලා බැරලියන්න බැරි නෑ එහෙම කරන්නේ නෑ. එහමකොත් අපි ගිරුම් කරන දන්නෑ වගේ වෙනවා. තලද පොදු පිළි ගැනීම තමයි ගිුණම් කරන හිීතයක් තමයි ඉස්ස ලියන්නේ හර සටහන. ඉට පස්ස තමයි බැර සසටහන කිසිවෙලා බැර ස්ස ලියලා හරලියන්නේ නෑ. ති කවර යහොත් ඇයිහම කරන්න බැරිද වැරදිද එහමකරොත් මොකද වෙන්නේ මුකත් වෙන්න නෑ නමුත් අප දන්න ඇති බව. කිය එචර ඩට ලොකු දෙයක් වෙන්නේේ ප්‍රශ්න පතර හෙමකරොත් මේ ලමයා හර බැලවත් හරිරල්ලියට බැරි ලමයෙක් ලෙසයි ප්‍රශ්න පත්තර බලන්න කෙනාගේ ඔළුවට සංජානනය වෙන්නේ එකඉතිං වැරදි නෑ මොකද ක්‍රමය කියර දීර තියෙද්දී. ඒක්‍රමය අි බව වෙනවා දේවල් කනකුට ඒ ගැල පෙන් ති ගති ම පේ ගැ දන්න ති ගති. පැදි නිසායි වගේ දවල් ගැන හිතන් තමව දෙයක් අපිින් කියවෙනවා බලන් හරලර චුට්ටක් එහැ බැර ී රතියනවා කෙල් ියන්න ැරිකමින් දනමයි. ඒත මක්‍රමී හරලේර චුට්ටක් හයි බැර මේ ගෙනුම් කරන දීතින් එරීති කඩකරා කෙන දඩු අම් නැහැ හැබැයි අපි හැකි තාක්ඒද ආරක්ෂා කරන්න ඕනේ ගිෙනුම් කරන එකම ක්‍රමවේදයක්ට ඉගෙනගන්නකොට. පැදිලිද ඒ ගම්න මූලි දේවල් මේ පිළිබඳ අපි මුලින් හඳුනාගෙන තිය නඕොනේ පස්සේව වෙනස් කරන්න නැතුව. පැහදිලිද හොඳයි. ඒගේ වත්කම් වියදම් ආදාය ාකම් ප්‍රාග්නය පිළිබඳව අපි හර බැරවෙන ආකාරය හඳුනා ගත්තා අපි රඟට සඳාන් කරන්ට කැමති වත්කම් සමානයි හිමිකම් කියලා වත්කම් සමානයි හිමිකම් කියලා අයිතිකරවා ව්‍යාය අපේ නොනෑම අයිතමයක් හිමිකම හෝ ප්‍රාග්නල සලකරනු ලබයිමනිසා මේද හිමිකම නැතවත් ප්‍රාගධනය භචනය භාවිතා කොට ඇත හත සමයකරන ංඛ ආදේශ කිරමින් ඔය පහත පරිදි හඳුරගණන්න පුළුවන් බවතමයි කියන් වත්කම් සමාන හිමිකම් බව සැපිට පුළුවන් වත්කම් සමානයි හිිකැම් කියෙන කියන්න රට හෙම කැන පදර මොකද හරි වත්කම් සමානයි හිමිකම් හෝ ප්‍රාක්්ධනය කියලා සතාගලා තියෙනවා තර වත්කම් සමානයි හිමිකම් කියලා කියන්න තියෙන පද නම්ම මකක්ද කියලා කතා කරනකොට ගන ගන්න පාඩමක් මතක්කයෙනවා ගන ගර දෙයක් ඉගෙන ගන්න ක්සමයියි කියර එක්සමානයි වයි කියන්න මකරි පදනමක් ඒ අභ්‍යාසයක තියෙනු මකරි මලි මූලික දේවල්වල අපි ඉගෙන ගන්න. එතකොට ඒ පැහැදිලි කිරීම් එක්සමානයි වයි කියන්න මොකරි හේතු නිසා තමා අපට එහෙම කියන්න වෙන්නේ ගණන් කරයක් අනුව ගිෙනුම් කරනේ දීත් අපිට මෙ කියන්න කිසිූ හේතුවක් තියන ඒ හේතුව තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිකරුවන්ගෙන් වෙන්වු ස්වාධීන පැවැත්මක් තියෙන ඒකකයක් කියලා අපිට මූලික වශයෙන් හිතන්න කියනවා. ගිනුම් කරන්න ගෙනුම් තබන්න කලින් ව්‍යාපාරය ගැන හිතන්න කලින් ැන ව්‍යාපාය කකවුස් කරන කලින් ව්‍යාපාරය අයිතිකරුවන්ගෙන් වෙන් කරන ලද ඒකකයක් බව. හිතල තමයි ව්‍යාපාරයේ ිුම් කටයදතු කරන්න එක ලැකයන් පැහැදිලද සමරක් කලාට අපි දන්නවා අපි ජීවත්තන නගරබද හෝ ගම්බදව සමහර ව්‍යාපාර තියනවා. මේ පොඩිපොඩි ව්‍යාර තියනවා අපි එදිින්දා සමරක්කලාට නගරයෙන් ගෙදට නිවසර බඩුුවර යන්නන්නේ නැත්තං ඒ අවස්ථාවලදී ඒ තමගේ ගමේතයන පොඩිපොඩි කඩරල්ලින් අවශ්‍ය බටි දනිකග ගන්නවා තර මේ ව්‍යාපාරය ඔබ දැකළ ඇති ව්‍යාපාරය හැමදාම දැකි එකම පුද්ගලෙක් කඩය අරනත්තයා වහන්නත්තය එ නැතිවෙලාවකට ව්‍යාපාරය බාලා පැ ඇවෝොත් කියයි නාන්න ගියා බඩු ගන්න ගියා මලගෙදරක ගියා අපගේ විීධ දෙවල් එයා කියනවා කඩේ වහලතිය යි ඒවෝත් සමර කරරිකැයි අනුුවද පරැත් ම තිබ හිටයන්නවු. මොකක් කරද කියන නද කඩේ හලා තිබ්බදවස් දෙකක් සමරක් ක අඩි කියවා මේ නානුවත් තයන්න වෙලාවක් නෑ කඩේවාල නාන්න ගියා නෑ ඔගේ විද දේවල් කියනවා. එතකොට ව්‍යාපාරය එත් එක්ක ඒ කටයතුට සම්බන්ධ වෙලාද නැදද. ඔව ව්‍යාපාරයයක්ත් මළෙර ගහිල්ලනේ ව්‍යාපාරයක් කඩේ ගිහිල්ලලා බඩුගන්න ව්‍යාරයත් නාන්න ගිහිල්ලා හරිද බලන් මොකද එහෙමත්තම් ව්‍යපාරය ඇල්ලා තියෙන්නවා නන පැහදිද. ොකද අයිතිකරුවන්ගේ වෙන් උච්ච පැවැත්මගේ ්‍යපාරලට නෑ අයිකරුවත්ෙක ව්‍යාර තියරයි පැලද ඉතින් ගිනුම් කන එහම කරන්න බැරිනිසා මූලික වශයෙන් හිතා ගන්න කියනවා අයිතිකරවාගෙන් වෙන් උච්ච පැවැත්මක් ව්‍යපාරයකට තියෙනවයි කියලා. ඉනිසා මේ පැහැදිී කිරීම සමාරක් වලට අපි ඔය සාකචා කරන ගම්බද පොඩිපොඩි චූර ුිඩවල්ලට සම්බඳර නොව නොවන්න පුළුවන් නමුත් ඉතා විශාල ව්‍යාපාර බල නේ ත මහපරිමාන ව්‍යාරබරු අයිර ව්‍යාපාරල කවදක් වත්නේ දකි නත්නේ සමර කලාවට ලංකා විත්නේ පැදිිද හැබයි ව්‍යාපර හොඳට උදවෙෙන්නේ හරන් ව වානේ හොඳර ක්‍රියත්මගේ වයන පැහල ඉතින් මේක මොනහර සභාවයක් ඇතුලති තියෙනවා. ඒ හේත්වත මයි අයිතිකරුවන්ගෙන් වෙන් විච්ච පැවත්මක් ඒවට තියෙන බව මූලික වශයෙන් සිතා ගන්න අපේ එකකු සයන කලි. එනිසා ව්‍යාපාරය ක ස්වාදීන පුද්ගලෙක්. කිය හිතුවොත් ඒ ව්‍යාපාරයට කියන පුද්ගලයාට කවුරු හරි මොන හරි දෙයක් සපය අන්නුවන ව්‍යාපාරයේ පටන් ගන්න හරිද පැදිනිද ඕ ව්‍යාපාරයට සල් යෝධ වන්නඕන කවරුවාරි පුද්ගලයෙක් නද එහෙම යොදෙව්වට පස්සේ ව්‍යාපාරයට වක්කම් සමුදායයක් ගොඩ්න ගෙනවනේ නැවදාාරන වශේ මම රුපියල් ලක්ෂ පහක් ව්‍යාරය කියන පුද්ගලයායට දීලා ව්‍යාරය කරගෙන යන්න දු නොතින් ව්‍යාපාරය කියන පුද්ගලයා මට කියනවා. අපි දෙ අතර කිසිම්බන්ධයක්කයි නෑ කියලා ති මත් කියෙන කමක්නෑ මත් එක වු දන්නවනි ම දන්න යා මට හම කියන බව කියලා. හරිද හැබැයි එයාට රුපියල් ලක්ෂ පහක් එයාගාව වත්කම් තිබනත්ඒ එයාට අයිතිද. එයාට අයි තින හැ එයාමට කවධහරියක දෙන්න ඕනි මොකද ව්‍යාපාරයක සංකල්පය කියනවා. කරුවගේ ව ුච පැත්මක් ව්‍යපාරයට තියෙනවා හැබැ ව්‍යාපාරයේ වත්කම් සියල්ලටම සමාන වූ වගහිීමක් තියනෙන මොකද ව්‍යාපරය වත්කම් දැම්ම කවරු හරිනංම් ව්‍යාපාරයට යුතුකම තියවා වග මක් තියෙනවා කවධරේ සයල්ල යළි ලබාදට පැහදි එනිසා තමයි වගකම් කියන එක අපිට එකගේ වෙන්න වන්න ව්‍යාපාරයේ ගිනම් කරන සංකල්පයක් වශයෙන් සංකල් පාතරින් එක සංකල්පයක් තමයි ක එක සංල්පයකයන්නේ තො ඒකින් පැදිලි කරන්නේ අයිතිකරුවන්ගේෙන් වෙන් විච පැත්මක් ව්‍යපාරයකට තියනවා එනිසා ව්‍යාපාරයකට කිසියම් වත්කමක් සපයන්නේද කිසියම් අරමදරක් සම්පාදනය කරන්නේද ඒහා සමාන් වූ වගකීමක් ව්‍යාපාරයකට ඇති වන බව පැහදිලිද එනිසා තමයි අපි මේ වත්කම් සමානයි හිමිකම් කියන එක පිළබඳව අපි හිතන් පැදිලි හොඳැයි. යග සාකච්චා කළලේ වත්කම් සාකච්චාවට භාජනය වනේ වත්කම් සමානයි හිමිකම් කියලා ඒය අතරතුන තමයි අපිට ප්‍රශ්නයක් ආවේ මොකදද මේ එහම කියන්න මොකදද පදනම කිය එක මහිත ඔබට පැදිලේ ඇති ඒ පිළිබඳව අපි සාකච්ඡා කරපු දේ කියලා. අයිතික ව්‍යාපාරයට සපේන ඕනෑම අයිතමයක් හිමිකම් හෝ ප්‍රාග්නය සලකරු ලැබේ. දැන් ගොඩාක්වෙලාවට අපිහිතන අයිතිකරුවා සල්ලි යොදවන්න මෝනි. ත්කම් මෝටරත යන්ත සූත්‍ර යොදවන්න මෝනිි කියලා ප්‍රාග්ධනය කියන් බොහෝ විට ඒවගේ යාන් සිරුදේවල් වත්කම් සැපයුතු බව එහම එකක් නෑ වගකීම අයිතිකරුට සපයන්න පුළුවන් දැවදාාරණය වශයෙන් අයිතිකර ගත්ත පෞද්ලක බැකුනෑ තිෙන නුව ලක්ෂතු දරග යාගේ පෞද්ගලික ව්‍යපාර පටන්ගන්න කලිින් හරි පටන්ගන්න කලින් ඔහු ගත්තනයක්මු ඔ ්‍යපාර පටන්ගත්ම ඔහගේ තියෙන සියලුවත්කම් ව්‍යාපාට යොදලා වාරිකනව නයදග්‍ය ගයන්න කියලා පැ ව්‍යාපරය බැඳෙනවා ඒ නයත්ගෙවන්න එතකොට අයිතිකරුවාට සපයන්න පුළුවන්නේ වත්කම් විතරද න වගකීම් සපයන්නත් පුළුවන් හැබැයි ඒම සපයන්ට එනකොට අර වත්කම් වලින් ඒ බාකීම්ටික අඩු කරට පස්සේ අගේ තමයි ව්‍යාපාරය වග කියන්නේ පැහැරරගෙනදේ න රුපියල් ලක්ෂයක් උපියල් ලක්ෂ දායක් යොදන වනම් ව්‍යාපාරයේ වත්කම් විතරනං අයිතිකරවයොද වන්නේ. ව්‍යාපාරයේ වත්කම්බලට හිමිම් ලක්ෂ දහය සමානයි. පැහැදිලද හැ හගේ බෞදරක ගත් ැකුුණනඇ තින ට කලින් අවුරදගන කලින් තව යා තවුරට ක්ෂතුනාක් ග වන්න තියෙනවා. යකන ව්‍යාටයට මික ගවාවගෙන යන්න මට ්‍යායි ගවන්නේ කිය. ත ව්‍යාපාරය ඒ වගකීම පවරගන්න වගේ වන්න. එතකොට ඇත්තවශයම ව්‍යාපාරයේ අයිතිකරුවට තියෙන බැඳීම කියද ලක්ෂ? හයි ඇයි අර ලක්ෂ දහයයිෙන් ඔුගේ වාකීමම්ටික අඩු කරලා ඉතුරු ටිකරතමයි ව්‍යාපාරය අයිතිකරවාට වග කියන්නේ ඉතුර ලක්ෂ දුනවා කියන්නලු කාරද ඒ නායගත්ත බැංකුවට හෝ ඒ අදාළ මුල්ලිය ආහිතනයට පැහදි අපි බලුම් ඒයා කාරයට චුට්ටා බලන්න අප හඳුනගත්ත ව්‍යාපාරය ඒක සංකල්පය කියෙ පොඩ්ඩක් හොඳ විදිීමම පැහදිි කරත් හොඳයි කියෙ හිතනවා සංකල්පය පිළිබඳ විග්‍රහ කර ඇති ආකාරයට ගිෙනුම් කරන කටයුතු සිදුවන්නේ එම සංකල්පය මත පදනම්බය එකන වත්කම් සමානයි වාකීම් කියන්න හෝ හිමිකම් කියන්න ගිනුම් කරන ඒ සංකල්පය බලපාන බව එ අනුව එහිදී ව්‍යපාර ඒ සංකල්පය පැහැදි කරනවේ ව්‍යාපාරයක ගිෙනුම් තැබීමේ දී අදා ගනු දෙනු අයිතිකරුවාගේ ස්වාධීනව සිදුවන ලෙස උපකල්පනය කොට ගිනුම් සටහන් තැබීමයි න අයිතිකරුවන්ගේ වෙන්වු ස්වාධීන ඒකකයක් ලෙස සලකාය නමුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරයේ අයිතිකරවා යම් මුදල් ප්‍රමාණයක් ඒ සඳහා ආයෝජනය කළ යුතුයි. ව්‍යාපාරයක් නිකං ඇතිවෙන්න හ. කවරුවාරි කාගි හරි මූල දවීමක් සම්පත් එදවීමක් තියන ඕන ඉතිේ සම්පත් යොදන පුද්ගල තම ව්‍යාර යිකරවා වෙන්නේ. නිතතින්ම. පැහදිරිද? හොඳයි ඒ අනුව අප ව්‍යාපාර ඒක සංකල්පය පිළිබඳව එයාකාරයට පැහැදිලි කරගන්න ගමන් අපි බලනවා උදාහරණයක් ලාල් මතා ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක බැංකුණයක් ලබාගන්න ලද්දේ නම් දැන් අර ඉසල්ල සමීකරණය තිබුණා අයිතිකර රුපියල් ලක්ෂ දෙ එකකක් යොදන බව සමීකරණය පැදිරිද ම් කන සමි කරන ගෙන කලින් අ කලින් උදාරණය පැහැදිි කිරීමේ දී උදාහරණ එකදී තිබුණා රුපයා ලක්ෂ දෙකක්න් අයිතිකරුවා ප්‍රා්ධනය යොදන බව යනුව තමයි වත්කම් සමාය වාකීම් කියෙන ඇතිවුණේ පැහදිලිද ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් කියන වත්කම ලක්ෂ දෙකක් එනකොට ඒක යොදලතින් අයිතිකරු විතරයි නම් හිමිකමත් ලක්ෂ දෙකයි ඒ නිසා තමයි වත්කම් සමානයි හිමිකම්මුණේ පැහැදිලිද ක්ෂ දෙක් අයිතිකරු යොදවල ව්‍යාපාරය පටන්ගත්තා කියලා පළවෙන උදාහරන්නේ තිබුණ වත්කම් සමානයි හිමිකම් කියලා ඒ වෙනකොට අයිතිකරු රුපියල් ලක්ෂ දෙකක් යොදලා තියෙන හින්දාසා ව්‍යාපාර ඒක සංකල්පේක්‍රියාත්මක වෙන හින්දා ව්‍යාපාරයට අයිති රුපියල් ලක්ෂ දෙකක් තියනවා එක ව්‍යපාරය මුදල් කියන වත්කම වැඩ වෙලාඒ වගේම හිමිකම් වැඩවෙලා එනං වත්කම් සමානය වාකමක මූලික වශයෙන් අපිට එක ඇති වනා දැන් ඉළඟ දෙවුණු ධහරණය එක සම්බන්දවයෙනවාහ වගේ. ලාල් මහත ව්‍යාපරය ලක්ෂක බැංකුනයක් ලබාගන්න ලත්්දේ නම් මේ හත සමිකරය බල්පාන ආකාරය හඳුනා ගනිමු. දැන් අයිතිකරවා යුදුව පමණක් නෙවෙයි ව්‍යපාරයයේ බැංකු නයකුත් ගන්නවා කොමද. මෙහිදී අයිතිකරුව ලාල් මුදල් නොසප එනාතර ව්‍යාපාරයට නයක් වශයෙන්රපයා ලක්ෂයක් ලැබේ මෙ ව්‍යාපාරයේ තවත් මුදල් ලක්ෂයක් වත්කම් ඉහ ලක්ෂයගින් ඉහළ ගියද අයිතිකරුවන්ට අතරවතවතුපය ලක්ෂයක් ගේුට ව්‍යාපාරය බැඳී පාත පරිදි සමිකරණය අතුළත් කළ හැකි කියලා බලමු අපි දැන් එකට පැහැදිලි කරගන්න පුළුවන් බලන්න පලවෙනි බත්කම් ලක්ෂ දෙක තියෙන්නේ අයිතිකරු යදවා හිමිකමත් ඒ හා සමානෝ වැනිවෙලා තියෙනවා දන ලක්ෂ දෙකකින් අපි අයිතිකරුවා සපයන දේවල්ට කැන ප්‍රාක්්ධනය පැහදිලිද ඒ පැහැදිලි වෙන්න තමයි අපි ඒ ලක්ෂ දෙක ඉසර වරහන්තුළ මුදල් කියර ලියන්නත් හිමිකම්මල ලක්ෂ දෙකේ ප්‍රාක්්ධනය කියරලියන්නේ. තර ගණදනුව පිළිබඳ වඩා පැහැදිලි වැටහීමක් තියනෙන නමුත් ලක්ෂ දෙකයි ලක්ෂ දෙකයි කියලා මොකත් ියන්නඇැවූ දැම අපි දන්නන්නේ නෑ ොක් නිසාද මේ තත්ව ඇතිවෙලා ඉන්න කියලා. එනිසා තම අපි ඔය වරහන් තුළ ඒ මොකක්ද කියන රීසයගනත්න් හේතුව මොකක්ද කියෙනෙක අපි සටහන් කරන්න. පැහැදිල මොකක්ද වැඩිවිච්චවත්ක ක් හේතුද වැඩිුුණ හරි. ඉළඟට බලන්න රුපිය ලක්ෂයක බැකුනෑ ගන්නකොට ව්‍යාපාරයේ ලාච්චෝට තව රුපිය ලක්ෂා එකතු වෙනවා. පැහදි ලාචෝට රුපිය ක්ෂාක එකතුවවා. එහමන් දැන් ව්‍යාපාරයේ සල්ලිටික ලක්ෂ දෙක කියකුුණාද. ලක්ෂ තුනක් වුණා ලක්ෂ තුනක් වුණා පැහැදිරිද ැ අ ලක්ෂ තුනක් එක තුවෙලා තියෙන්නේ අර දෙක එකතුව. හැබැයි අ ලක්ෂය අයිතකරු යොදපවා නෙමෙයි බාහිරැන බැකුනායකින් අරන්තයෙන් එනිසා ව්‍යාපාර සිද්ධ වෙනවා ඉතුරු ලක්ෂත් ගවන්න හැබැයි අයිතිකරු නොන හින්දා ඒක දැම වගකීම්බලත. පැහදිරිද අයිතිකරුවා අපි වෙනම හඳුනාගන්නේ ප්‍රාග්ධනය කියන හිමිකම කියන ස්කන්දය කියන වචනයෙන්. පැ මකද ව්‍යාපාරයේ ස්‍යාපාරය අයිතිකරවා සහ බාහිර පුද්ගලයෝ වෙනම හඳනාගත යුතුයි. සියල්ලන වල්කීම් කියන්න එක හරි නෑ එකයි. නිසා අයිතිකර ද දේවල් හිමිකමලෙසත් අනිකුත් දෙවල් වාම් ලෙත් ම සලකන් තේරුණා නේද. ඒනිසා වාකීම් රොපියල් ලක්ෂයක් පැඩිවෙනෝ ඒ අනුව ලක්ෂයක් පැඩිවෙනොට ගිනුම් කරන සමීකරණය මුලිකාවශයෙන් හැදනකොමද ලක්ෂ තුනයි හිමිකම ලක්ෂදදකායි වග කීම් ලක්ෂ්‍යයි පැැදිද කොයි ආකාරයට සහන් කලා මේ සමානතාවයට පලපෑමක් ඇතිවෙන්න බැහැ. සමීකරණ එක සමානතාව දීරතියෙන්නේ අනිවාර්ම වම් පැත්ත දකුණු පැත්ත සමාන බවයි ඒ අපිට බඳින්න විදික් නෑ ගණු දෙනු සටහන් කරන වෙලාවේ. එනිසා ඒ ගණදුරු සටහන් කරන හැම වෙලාවෙම ඒ සමානතාවය ආරක්ෂා වෙන්න ගිනුම් සටහන් තැබි යුතු බව ගණු දෙනු සටහන් කළ යුතු බව ඔබ මතකතයාගත යුතුයි. පැදිලිද හොඳයි. ඒ ආකාරයට බන්නකොට අපි මේ‍යකාරය සකස් වන්න සමිකරණයක් මූලික ගිෙනුම් කරන සමිකරණල සහඳනා ගද හැකි. අප නිවා මෝලක ගිනුම් කරන සමිකරණය කියලා. හනි ත මලක ගිනම් කරන සමි කරන්නේ කලෙන මකක්ද වත්කම් සමානයි හිමිකමදාන වගකීම. ඒ හැදි චාකාරය පිළිබඳ මහිතන්නේ වැටීමක් දැන්තියනවා. එම කොහොම ද්‍යාරය වත්කම්ව වකීම ඇතිවනේ කොහොමද ව්‍යාරය වත්කම් සමාන මිකම ධන ප්‍රග්ධනය වෙන්න කිනික පිළිබඳ. බෝද ඇති කියලා හිතනවා පැහැදිලිව හරිනේද හොඳයි අපි ඉරඟට උදාහරණය යත්තෙක්ම අපි ඉරඟ අවස්ථාවට යමු ගිම්න මූලික ගිනුම් කරන සමීකරණය තුළින් දිත්ත බලපමක් ඇති ගණු දෙනෙන ගොඩ නැගීම කට මේක තිකක් අපි ඉගෙන ගත්තදත් වඩාත් සංවර්ධනය වෙන් අවස්ථාවක් ඔබට මේක ඉතා ඉතාමත් වටිනවා හරියට මේ පිළිබඳ වටහා ගැනීම මකද හේතුව අපි එකවන් සොල්ල සටන් කරන්නේ මනවත් එක්කද ගනුදනුත් එක්ක. ගනදනුවල තේරුම් ගැනීමේ තිය අපහසු නිසා තමයි ගණන්වල නිවැරදිව සටහන් කරන්න අපිට අපහස්සු. හේතුවයි ඒ පිළිබඳ අපිට ගණදනු හැදෙන ආකාරය පිබඳ ටිකක් අපි හොයන්ඩයන්නේ නැති නිසා. ගනද දෙනු හැදෙන්නේ කොහොමද කියලත් අපිම දන්නවා නම්. සතහන්රන්න කහමද ෙන්න එක පිළිබඳ නිරායාශයෙන් අපිට ඔලුවට මෙවා වැටෙනවා. හැබැයි ගණ දෙනු කටපාඩන් කරලා අපි සටහන් කරන්නග මද වෙන්නේ. පාඩ මමතක වෙච්චකමන් ආය සටහන් කරන්න ගණදනු මතක් වෙන්නේ න. පැදිිද. හේතු ව්‍යාපාරෙක දස්වරක් දස්වරින් රක්ෂවාර පාර ගාන ගණ දෙනු සිද්ධ වෙන පුළුවන්. පැදිද. ගණ දෙන සීම වක්න හැ නෑ. වාපාර ගනු දෙනු කියක් ඇති වෙන්න කියලා ප්‍රශ්යක් ඇහොත් උත්තරේ විියුත්තුමකක්ද. දෙකයි පහයි එහෙම කියන්නේ. හර සමරක් ඇහෝොත් සමරක්කයි කියනෑම ගනු දෙනු කියද දෙකයි මක ඇොත් ගැනුසාවිකුණු එහම තම කියන්න. නැ. ව්‍යාපාරයක ගණ දෙනු දන්නේ නෑ. උත්තර මකක්ද දන්නේ නෑ. ගන දෙනු කියද දන්නේ නෑ. දන්නේ කොම්රි ගනදම කිය කියර දන්නේ හම කියන්න බෑ. දන තරම් ්‍යාරික තියෙන පුළුවන් හැබැ අප දන්නවා සටාන් කරන්න කොහොමති කියලා ඒටක දැන ගත්තතා ඇති සහ ගදනක් හැදෙන්නේ කොහොමති කියලා. පැදිලිග ඉති ඒ ගණදන හැදන විදිහයටට හරියට මටාගත් ති ගණදනු සටහ කරනවා කියක පිළිබඳව ලොක ප්‍රශ්ණ ඇතිවෙෙන්නේ නැතිවේවී. හරි බලමු මොලික ගෙනුම් කරන සමයිකරණය තුළින් දිිත්ව බලපෑමක් ඇති ගණදනු ගොඩ නැගීම. වත්කම් සමානයි හිමිකම දන වගකීම්. මෙන මේ ගිනුම් කරන සමීකරණය තුළින් අපිට ගණ දෙනු කීපාකාරයකට ගොඩනගන්න පුළුවන් අවම වශයෙන් බලපෑම් දෙකක් ඇති වන ගණු දෙනු. දිත්ත බලපෑමක් ඇති ගණු දෙනු පමණයි බලපෑම් තුනක් කතරක් ඇති වන ගණ දෙනු අපි මේකෙද අවධනයමු කරන්නේ නෑ තාම ආරම්භේ නිසා පැහදි හුදෙක් දෙකක් තරයි මොන හරි දෙකට බලපානවනම් ගදුනුවක් නිර්වශනය කළේ කොහොමද මතකද දන්න ගාදනුවක් නිර්වශනය කළේ කළඹනා කරන තිනොල ප්‍රතිඵලයක් වශයෙන් ජනනය වන ව්‍යාපානය ගිනුම් කරන මූලි කාංගයන්ගේ වෙනසක් ඇතිකළ හැකි ඕනෑ ආයිතමයක් ගණදනුවක් බව අන්න කලමනා කරන තියෙනවල ප්‍රතිඵලයක් වශයෙන් ජනය වන ව්‍යපාරය ගෙනුම් කරන මූලිකාංගයන්ට වෙනසක් ඇති කළ හැකිමක් ඕහන් ද මූලිං ගන් ගනතා කරනවා ගන් එහෙම වෙනවාද කියලා බලන්න පුළුවන් පලවෙෙන බලමු සමිකරණයට සමානතාවයට බාධාවක් ඇති නඕවන පරිදි ගණදන ගරන්න ගැන්න හොමද කියලා බල පලවෙ නිස්ස භාවය වත්කම් වැඩිවීම වත්කම් අඩුවීම එවැනි ගණදන ව්‍යාපාරයක තියෙන බව සමිරණයට සාධාරණයිද බලන් වත්කම් පැත්තේ දහදහක් වැඩිවෙලා එකයිින් කියයන් වත්කම් වැඩිවීම තවත් පත්කම් අඩුවීම පැහැලිලිද එතකොට සමාන පැත්තේ මෙහා පැතේ දහ දහක් වැඩිවෙලා ඒ පැත්තම දදා කඩුනොත් සමානතාවට බාධාවක් ඇති වෙනවද ඇතිවෙන්නේ නෑ හරිේ දදහක් වැඩිවෙලා දහ දහ කඩුුණොත් සමිකරණය සමානතාව බිඳෙනනෝද බිඳෙන්නේ නෑ එවැනි ගණු දෙෙනු තියෙනවා අපි බල පිය ලක්ෂ පහ වටා මෝටරතයක් මිට ගැනීම. රුපියන් ලක්ෂ පහ වටනා මෝටරතයක් මිලට ගැනීම. එතකොට දැන් අපි ගෙනගත් මූලිකාග පිළිබඳවබෝධයෝන මෝටරතයක් යන්නේ මොකක්ද වත්කමක්. ඒනං වත්කමක් වැඩි වුනාද ඔවු වත්කම් වැඩිවීම හර මෝටරත කියන්න වත්කම වැඩිවීම හරර මෝටරත ගිනුම හද පැදිලද හැබ මේකට සල්ලි යද වුණනේ මුදල් කියන්න එතුවත්කමක් එ බත්කමක් අඩු වනේක බැර මුදල් බැර. පැදිද අ ඉස්සල්ලාම හර ඊට පස්සේ බැර හර චුට්ටක් එහැම් බැර වගේ දේවල් අපි නිරන්තරයම නිරායාසයම එක අපේ කළයුතු කරමක් වෙනවා. පැහැදිරිද ඒ දැනුමට බාධාව කර ගන්න පා සතහ කරනකොට ඒ නිකාං ඇවිදිට සහ කරන්න හරිද එවැනි ගණදන ඔන්න පලවෙන. ඉඟක දෙවනියක වත්කම් වැඩිව ප්‍රාග්ධනය වැඩිවීම එක වත්කමක් වැඩිවෙනකොට ප්‍රාග්ධනය වැඩියනෝ දැන් දෙපැත්තම නේද වැඩවීම ඕ එක පැත්තක වත්කම් අනි පැත්තේ ප්‍රාග්ධනය තොර දෙපැත්තම වැඩිවෙනවා සමිකරයට බාධාවක් වෙනවාද නැැ සමිකනය සමාන ැබයි දහදාක කට වෙලා දහාක නිි පැත් වැල ව. දෙැත්ම දහදාගින් ඩි වෙන සමීකරණය සමානතාවයට බාධාවක් නෑ උදාහරණය බලමු. අයිතිකරු රුපියල් දහදාහක ප්‍රාගධනය වශයෙන් ව්‍යාපායටය ඉදවීම. හරි අප මෙතෙක මේ ැන් ඉස්සල කතා කළේ වත්කම් වැඩිවීම වත්ක මඩුවීම කියලන්නේ තව න ද දදාහ ගණදරුට තිය බලමු ව්‍යාරයේ මෝටරත ගන්නනව රක්ණම තව ඔවු ව්‍යාපාරයක මෝටරත මෙරදී ගත්තා ුල දීගත්ත රපයා ලක්ෂ දෙකයි පරේ ගොඩනැගිල්ලක්මල දීගත්තතා රපියල් ලක්ෂ විස්සයි න ප අන්ත්‍රමල දීගතා රුපියා ලක්ෂ දහයයි දැම්ම එහෙම කියන්න පානේ ප්‍යාරය ගොඩනගිල්ලක්මල දීගත්තතා රුපයා සිි පන්දාහයි න මෝටරතයක්මල දදිීගත්ත පාල ොද්දාහයි ටර කොත් ගන්න බෑන න නිසා ගනුදනුවල ප්‍රයෝක භාවය ඳවගන්න හැමබලේම ෙනල් ගනුදහල ප්‍රායෝගික භාය හැමලම හිතන්න නැගල් ලක්න ටුපිය ලක්ෂ පණහයි හැටයිනෑ අපි කියන්න පුළුව අන්නේද කටේ ඔනත සංඛ්‍යාතියනවාන බයිනතු කියන්න පුළුවන් ලක්ෂ පහයි ලීවඩ ගත්තල්පය ලක්ෂ පහයි ගොඩ්නැගල්ලා මිලදිීගත ලක්ෂ පණයි මොට අතයක් මලදදි ගතරුපය ලක්ෂ හටයි පැදිද ගන්දනු පායක භාවයකන නේද අන්නන්නේම හිතන්න පුළුවන් තමුණද ගන්න තව ගත්තන ඇයි දෙන්න බැරිද මිකුරන්න බැරිද? ඒ ගත්තයෙමන උපියල් ලක්ෂදහායක ලීබඩු වික්කා විකුණා හැබැයි ව්‍යාපාර මේ ලී බඩුුවරන්තියෙන්නේ පාවිච්චි කරන්න ඒවාට විකරුණවා. මුදල්වත්කම වැඩිවෙනව මුදල් එනවානේ මුදල් වැඩි ර ලීබඩු වත්කම අඩුවෙනවා ලීබඩු අඩුවීම බැ ඒ හර බැර හරි. තව නායගත්තයන්ගින් සල් ලිහම්බෙනවානේ එකත්යවකින් ගති කියෙන වක්කම අඩු වෙලා මුදල් කියෙන වක්කම වැඩි වෙනවා ඔය තවත් ගන්න දෙෙනවා තව එකුන්ටකට සල්ලි ගීන් දානවා ස්තැපත් කන රපාල් ලක්ෂ පහක්ුන්් එකගේ තැන්පත් කළලා බල බැංකු සල්ලි වැඩී මුදල් සල්ලි අඩුයි හරනේදඒවගේ බැංකුවවින් සල්ලි ගන්නවා විද්‍රුව කරනවා රුපියල් පනස්දාහක් මුදල් සල්ලි වැඩී කුල්ලයාිට මුදල් ිනු හර බැංකු ගිනු බැර නයිගැතියන්ෙන් සල්ලි ලැබෙනකොට මුදල් හර නගැතිෝ බැර පැදිනිිද. ඉතිං ව්‍යාපාර මිනි ගණදනු නේද කරන්නේ නයිගැතියෙන් සල්ලි ගන්නවා පැංකුට සල්ලි දානවා බැංකුුවෙන් සල්ලි ගන්නවා පත්කම්මිට ගන්නවා වත්කම අයදනවා ගණදනු සුභාාවය ඕක තම ඉති ඔය හරරිදනකත් ව්‍යාරක ගණුදනටික සටන් කරගන්න ැ ක්න අපිට න දහ ලෙසිේ. හරිමලෙසි එනිසා ඔන්න දෙවන එක පක්කම් වැඩිවීම ප්‍රාග්ධනය වැඩිවීම. මේ ගණදන වක් නිසා වත්කම් වැඩිවෙන්නත් ඕන ප්‍රාග්ධනය වැඩිවෙන්නත් ඕන එම් දෙපැත්තම වැඩිවෙන්න ඕනේ. අපිට ස්වාධීන හිතලා ගණුදනු දෙ එකට කරාන්න ගනුදනුවක් හැදනවා. කොහමද වක්කම් වැඩිවෙන්නේ සල් ියෙදුවත් කිය හි අප නිපත් ප්‍රක්්ධනය වැඩිවෙන්න ඕන තිකර ොදන්න හන් දැ එකටරහ කරදනක් ඇතින මගද අයිතිකරවා අතර පාග න වශන ප ලක්ෂ ක් පාරට එදවීම සල්ලි විතර දවන්න බලන මේ බල අයිතිකරව ක්ෂ ප්‍රග්ධන වශය ාපට යදවීම මුදල්වත්කම වැඩවේ ප්‍රාග්ධන වැඩවේ ඉතාලයක් ගහලතයන්නේ උඩු පැත්තර ඩවේ පෙන්න්න හරිනි ඉහලන උඩ එනිසා මුදල් ගින මහර ප්‍රාග්ධනය බැර අයිතිකරු ඔය යොදවන්නේ මෙවා විතරද ඒකරවා යොදවන්නේ මෙ විතරද ඔය කියන සල්ලි විතරද නෑ තවමනාද මෝටරද ලීබඩු යන්ත සූත්‍ර ඉඩාම්ගොඩනැගිලි න. ඔය විතර කුත් තවත් පුළුවන් ගෙවල් කුලි ලැබීම් කුපියල් ලක්ෂයක්ම් ගෙවල්කුලි ලැබීමම්. සල්ලියනව මුදල් එක බත්කම් පැත්ත වැඩිනේ මුදල් ගිනුම හර බර ඔ ලද ගෙවල් කුලි හෝ අතනු ලද ගෙවල් කුලි හැබැයි ආදායම් කලින් කතා කලා යිතිකරු සල්ලි නොය දන හැමික්ම හිමිකම් වැඩි වෙනවා කියලා මතකයින් ආදායම්කි වෙන එන ප්‍රාක්්ධැඩිකත කරන්න පුළුවන් පැහැදිලිද ඒනම් ව්‍යාපාරය උපේන ඕන ආදායමක් වත්කාම් වැඩි වෙලා හිමිකම් වැඩිවන සභාවේ ගනද. ලද කුලි ලද පොලි ලද ලභාංශ ලද කොමිස් ලද වට්ටම් කිව්වොත් පොඩි ප්‍රශ්නයක් තියනවා එක කියන්නෙපා දැම්ම පස්සඒක තින තව ඉතුර සම්බන්ඳතා වටා ගන්න පුළුව. ලද කුලේ ලද පොලි ලද කොමිස් පැදිලද ඒවාගේ සියලු ලැබීම් ලබිම් ලැබීම් හැබැයි ලද වට්ටම් කියෙනෙ එක දැට හිතන්න එපා. එක පසු. පසුව බලපාන ආකාර පිළබඳ වටා ගන්න පුළුවන් පැහදිලද ොට ඒවාගේ ව්‍යාපාරය ගණ දෙනු කොඩක් ඇති වෙනවා හොඳයි අපි තුන්ග එක බලමු වත්කම් වැඩිවීම වගකීම් වැඩිවීම ඔවු දෙපැත්තිම එක පැත්තක වත්කම් වැඩිවෙන්ෙනවා නැනි පැත්ත වාකීම් වැඩිවෙන්ව දාහරන දාලා තියනවා පියය ලක්ෂදදුක බැක්කුනයක් බා ගැීම මුදල් වත්කම වැඩිව වෙන බැංකුුණ අය වගකීම වැඩවෙන පැදිලි දෙේ තේරනමදයක ඕ එනම් මුදල් ලාච්චුවේ සල්ලි වැඩිවෙන එක මුදල් ගිනු මහර ඇයි වක්කම් වැඩි විමහර නිසා බැන්කුුණය කියන වගකීමක් එක දැම් වැඩි වෙලා වාකීම් වැඩිවීම බ මුදල් ගිනු මහර බැුුණය ගින බැර පැහැදිලි හොඳයි අපි හතරනිකටයා. ප්‍රාගධනය අඩුවීම වත්කම් අඩුවීම දැන් දෙපැත්තේ අඩුවෙනවා ඒ සමිකරනයට බලපෑමක් තියේේද නෑ සමානතාවයට බලපෑමක් නෑ උදාහරණය අයිතිකරු තම පෞද්ගලික ප්‍රෝජනය සඳාරුපියල් ලක්ෂටක් ව්‍යාරයෙන් ලබා ගැීම ඔවු ලක්ෂටක් ගන්නකොට ව්‍යාපාරයේ මුදල්වත්කම අඩුවෙනවානේ ඒවගේ එයා ප්‍රාග්ධනය ව්‍යාට යොදනකොට යාගේ ප්‍රාගධනය වැඩි කළලා නම් යා ව්‍යපාරෙන් ගන්න කකොට යාගේ ප්‍රා්ධනය අඩු කළ තු ැයිති ප ාග්ධනය කිවත් අපි ගැනලි කරතම එක හර කරන්නේ. පැදිලිද මේ ප්‍රාග්ධනය ගැනලි මොකදද වෙනස කෙක පසු වටාගන්න පුුවන් හරිේ පස්සේ ගැනසා කච්චා කරනවා හොඳයි අපි ගැලි කියලගෙන තම හර කරන්න. පැදිලිද මුදල් අඩුවීම බැර පාග්ධනය ගැනලි හර පැදිලිද ඒ විතරකුත් නෙවෙයි. ආදායම් හෙව කවද ය හිමිකම් අයිතිකරරයි දැම්මේ එනම් ඒහා බැඳුරු සියලු වියදම් ඒහා බැඳුු සියලු වියදම් කොහෙ දරු කරන්නේ. ප්‍රාක්්ධනෙන් බලන් ගෙවල් කුලි ගෙවීම මුදල්ල අඩුවේනො වියදමක්ක ස ප්‍රාග්ධනයෙන් අඩුවනවා. කුලි ගෙවීම වරි පනම් ගෙවීම ්‍රරක්ෂණය ගෙවීම දුරකතනවිල ගෙවීම සේකවැටු ගෙවීම බදු ගෙවීම ඕනම් ගෙවීමක් පැහැදිරිිද වියදම්ලෙ සල්කා ාධණයෙන් අු කළ හැකි මුදල් අඩුවේ ප්‍රාග්ධනය අඩුවේ හැබැයි එලියනකොට වියදම නමින් තමයි අප ප්‍රාගධන ගවින් අඩු කර ගැල්ල ම් ගැන්ලිවිදිියට දුරකතන දුර කතන වියදම් අනන්නේ ආකාරයට පැහැදිලි හොඳයි අපි හතරක් එඒ ආකාරයට වටහගත්තා. පස් වනික බලුම් දැන්ගතොට ආදායම් න්නවා වියදම් සටහ වෙන්නන්නේ කොහොමද මේ ගිනුමට කියලා මේ සමිකර කොමදි කියර දන්නවා පස්ස වනක වගකීම් අඩුවීමසාහ වක්කම අඩුවීම දෙක ම අඩුවෙනවා ඒකත් එම වෙන්න පුළුවන්.්‍ර්‍යපාරය කරපය විසිඳහක බැංකුුණයි පයවීම බැංකුණනායි කියයනකොට ව්‍යාරයේ ලාචුවේ සල්ලි අඩුවෙනවා. පැහදි හැබයි බැංකුුණයිකෙන වගකීමත් අඩුවෙනවා බැංකුුණයිවාකීම අඩුවීම මුදල් වක්කම අඩුවීම එතකොට බැංකුනායිගෙන වක්කමක් අඩුවීම කොමද වකමක් අඩුවීම හර අන්න බැංකුුණයගෙන වගකම අඩුවීම හර වත්කමක් අඩුුවීම බැරන්න මුදල්ගනුම බැර පැහදිරිද ඒයාකාරටයි තියෙන් ඒර් ඒ අනුසාරයෙන් ඕනම වගකීමක් අඩුවීම අපි සලකන්නේ හොන්න ඔය අර්ථය පැහැදිරිද හොඳයි. අපි ඊළඟ අවස්ථාව බලමු ප්‍රාග්ධනය අඩුවීම ප්‍රා්ධනය වැඩිවීම වක්කම් වැඩිවීම වත්කම අඩුවීම ගඩුදනු තිබුණන නේ දෙ පැතක් වැඩිවෙලා ඒ පත්ත මඩුවෙන් එනම් මේ එකත් තෙමයි ප්‍රා්ධනය වැඩිවෙලා ප්‍රාගධනය අඩුවෙන ස්වභාවය ගණදු ම අදඋදා හරණය අයිතිකරවාගේ පෞද්ගලික මුදරින් යොදවා කියල කිය න්නේනෑ හරි අයිතිකරුවාගේ පෞද්ගලික මුදල් ව්‍යාපාරය යොදවා විදුලි බිලගවීම කියන්න නෑ පැදිලද මේක තිය හොඳම වෙනස තමයි අයිතිකරවාගේ පෞද්ගලික මුදලින් ව්‍යාරය විදුලි බිලෙගවීම ලයි් දුරකතන හරි මනොහරි සේවකටු හරි සේවකයාගේ ම ව්‍යාරකයා පොස්සේ ද එලලාම් සල්ි ගවල සේවකටු ගොලද. ් සල්ලි දම්මද නෑ පැදදි රුව සල්ලිගන්නු ව්‍යාපරය විදුරි බිලස අයිතිකරුවාගේ පොසකින් සල්ලියරන් ගෙලදානු. අමතර ප්‍රාග්ධනය සැව්වා සමානයින අන්න ප්‍රාග්ධනය වැඩි වේ. හැබයි වියදන්නේ ැන් සේකඩු කැනෙත් වියදම එනම් ියදමක් අඩුුවීම තියෙන න ප්‍රා්ධනයන්න වියද දම ගවල් කුල ගිනු මහර ප්‍රාගධනය බැර අමතර පාග්න ස පාග්ධන වැඩි වෙනවා නිසා ප්‍රාධානය අඩුුවන්නේ අවියදම ගිනුමේ නමින් ගිවල්කුද පැහදිලිදැ ඕන විදුලඇත්තේ වගේ ගිවල් කුලිත්ේ වගේ ආදිවශවයෙන් සටාක්ගන්න පුළුවන් පැදිලිද හොඳයි අප ඉළඟ එක දෙයමු ප්‍රාග්ධනය අඩුවීම වල්කීම් වැඩිවීම එක අනිත් බලපෑම ව්‍යපාරය ජංගම ගිනුමේ අයිරාවක් තිබියදී ජංගමින් අයිරාක්යන වාකීමක්ේ සල්ලිනැතුව ජංගමුගෙනක් තාමතියනවා බංකඩ අපි නැයයි පොඩ ඉතාව කාලික හරි අයිතිකරවාගේ පෞද්ලික ොරකතන බිල.ගේ පර්සන ටෙිෆන් බිල්ලි කියනක් කොහෙද චෙක්කක් නයක හැයි බැක්කවේදේ නොඩියකක් එතකොට ව්‍යාපාරයේ තියන බැංකයිරාව තවත් වැඩි වෙනවා ඉ එකන වල්කින් වැඩි වෙනවා. හැබැයි අයිතිකරුවාගේ පෞද්ධලික දෙයක් නිසා ඔුගේ ගැන්ලි ප්‍රාග්ධනය අඩ වෙන. ඒම තියෙනවා ගැල්ලිගෙනු මහර අයික අයිරාව බැර පැහැදිරිද හොඳයි. අප මෙයාකාරයට අපි අධ්‍යනය කළාද ගිරු කර සමිකරන ගොඩන්නැග හැකි ගණුදනු කිය පයක්ක් පැහදිරිද හොඳයි ඒ අනු තමයි අපි ගණදන ව්‍යාපරය ගොඩන්න ගන්නේ අද වැඩ සටහනින් අපි සාකච්ඡා කලේ මලක රුරන සමිකර තුරින් ගඩදුනු ගොන්න ගැ ්‍රා කාර පිළි බඳව අප ඉදිරි සවැට සහන ගද තවදොල්කත් මේ පිළබඳව හැරදුු සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වෙනවා අද අපිවැඩ සටහන